هي دي راهي هي دي راهي هي دي راهي بوي 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 هي دي راهي هي دي راهي هي دي راهي بوي 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 هي دي راهي هي دي راهي بيوديو سايمون ماما امبلا هند توما بيلا ابيتك بولا يا بوچيتك ఉందటం ఉందటం పదమే ఉందగా సుబిన్ లేదియా మంగ ఆవామట సుబుట్ మీ అగుబిరి బెడ్ల మెరసేపోయివా కౌరుత్ నెతి అల్ల పణల్లి కాత్ కౌరుత్ నే కిలం వైతండు ఉన్నే مانين بي اورم دوك سبكتي ماتون ويزارو فور براكي اغند بلوا بس غني ماكي دارو ويدو ارو موكسي هاري هداي بام بلاي امي ديانا ملاي هدد پدر ارلا ايوراي أما ميرلا همارا كيلا بلا دانو نوي ماما كاريني بان يو كوم يوتو كام مان استقرنو بلا بودية غانو نان مهم بودية غاني لما ماما مات إليت تكاي بان أتوليت تكاي بلا هندتو ما بيلا نوي ماما
මම මට හොඳට සීපොත දිනවා. මොනමල කෝලමක්ද මේ? යන මගුලක යන්නේ නැතු. එන කොහෙද බලු මගුල්? මේ මාමා මං නාකයි කියන්ට එපා. බැහැපිය දොට්ට. බලා බයවෙන්න කාරියක් නේ මං මම මේක අකුල දුක්කල ඉන්න ගෙටල දොර කකලි තද වෙන්න බැඳපන්. කත ගහලානේ ඉන්න. ආ. උඩ මේකත් අල්ලපන්. කොහම ඉන්න පොඩ. දෙ. ගෙනෙල්ල ඉක්මන්ට. ආයිබෝන්ඩ ගම ඇත්තෝ ආයිබෝන්ඩ ආයිබෝන්ඩ මුදලාලි කොහොමද ඇතින් වාසදේශේ කියන්ට වරදක් නැ නේ මණිකේ සරුපාටයි අපිට ඉතින් කවදා සරුයිනේ මුදලාලි ඒ වුණාට මණිකේ සරුපාට පේන්ට පටන් ගත්තේ මේ ඊයේ පෙරේදා ඉඳලා සුදු බණ්ඩෝ එහෙමනම් ඔබ මේ ඇත්තන්ව දියුණු කළා ඈ ඔව් මුදලාලි දියුණු කරා නම් තමයි ඇයි මුදලාලිට මොකක් හරි මදිපුංචිකමක් දැනෙනවද ඒ විතරක් නෙවෙයි මුදලාලි මුදලාලි වගේ මොසන්ඩාල වැඩ කරලත් නැහැ තව එකක් මතක තියාගත්තා නම් හොඳයි මුදලාලි ඔය වගේ අහිංසක මිනිසුන්ගේ දේවල් කොල්ල කාලත් නැහැ තේරුණාද මුදලා සුදුබණ්ඩේ කට පියාගත්ත නම් කතාබහ කරන්නේ මම ඒක නේන්න අපි දෙන්න පුරාණ මිත්‍රයෝ අපිට මොන මොනවා කතා කරන්න බැරිද ඈ මේ ගෙවලේ එක්ක මොන කතාවද ගමැත්තෝ මං කාසි කාසි කියලා බැලුවේ නෑ තුවක්කුවක් ගත්තා සුද්දෙක්ගෙන් මඩ කලපු ගිය වෙලාවේ සුද්දෙක්ගෙන් ඕක ගත්තේ සුද්දා කාසි කොළ 10ක් ඉල්ලුවා මං සුද්දට කාරණා දෙකයි කිව්වේ සුද්දා කාසි කොළ 5කට තුවක්කුව දුන්නා ඕම් නෑ කොල්ල කාකට බැරි වෙන්ට ඇති ඇයි ගිනි කඳ පත්තු වෙන හින්දා තුවක්කුව පත්තු වෙනවා තමයි බොල මේ තොට තුවක්කුව පත්තු කරලා පෙන්නන්නද අපි ආපු කාරණාව කතා කරලා ඉමු ඒකනම් හැබෑව අපි මොකටද ආරාවුල ඇති කරගන්නේ? ඒක නෙමේ. මට මොනවද අද ගෙනියන්න තියෙන්නේ? හැබැයි කරත්තේ නම් ඉඩ නැහැ. කාරි නැහැ. ගම ඇත්තන්ගේ කරත්තේ පටවගෙන ගොහිල්ලා ඉනක් දෙන්න හැකිනේ. ඒකට කාරි නැහැ. හැබැයි බොලා ගමේ මිනිස්සුන්ගේ බඩු කෙරලා කාසි බාගේ දීලා හිටියනම් හොඳා. හොඳා. අරත්ත ලඟට වරෙලා අඟුඹලට කාසි ගෙවන්නම්.
කිරා මේ සේරම ගෝණි ටික කරත්තර පටවපල්ලා පටවන්ට පෙර කාසි බාගෙ දිල හිටියනම් හොඳා ගමැත්තෝ ඔහෙ මේ ගෝලයාගේ රස්නේ අරන් වගේ කමක් නැහැ ගාන කතා කරානම් පටෝබිය මේ සේරම ගෝන් ටික කරත්තර මොකද බල කරන්න යන්නේ එක ගෝණියකට අත තියන්න එපා මොකද බල කුස්තිකාරයා ඇයි බල කුස්තිය කල්ලන්න බල මනාපයි සුදු බණ්ඩේ මම වංගියක් කිව්වා අයියන් කියන්නේ මුං අපේ ඉහම වලට මූත්‍රා කළා නැකම් බලාගෙන ඉන්න කියලාද මුදලාලි මුදලාලි ආපු දීපංකරකට මක බෑවිලා යන්න අපිට සෝලි කියන්නේ නැතුව මලයා උඹලා පලයල ඇතුළට මලයා කොහොමද ඒක මලයා උනේ මේකා උඹගේ වාහි බඩවලතෝ කිව්වේ මින් මත්තරතෝ මේ ගමේ හතරමායින් පාගලන මේ උඩ ගහපියව් වෙලි තියපිය අඩෝ දාරන්ට ඕනේ මිනිස්සුන්ගේ කෝපේ. ඉහිරු නොගිය දුහේ තමා මේ විනාශේ. කමේ හිටියේ වීරියමවන්තයා. ඌට පිහියෙන් ඇනලා පතබාලා යනකනොත් බලාගෙන වුණා. ඔකුන්ගේ කෙක් ගස් බැඳ ගන්න බැරි වුණා. ඒ පැනලා ගියේ ඒක වාස්තාවක් අපේ හැම්දුවනේ. කාටද? උඹටද? උඹේ මායියටද? එහෙම පැනලා ගියේක හොඳ අපේ හාමුදුරනේ දෙබරේ අවුස්සුනා වගේ නේ මිනිස්සු පන්න පන්න ගහන්න ගත්තේ ආහෝ වුණා නම් ඉතින් අපිට උන්ගේ මලකඳන් තමයි දොක්කන්ට වෙන්නේ මහා පොළවට බරේ උන් ගහ කොලටත් හිංසාවක් සතා සිව්පාවට මිනිස්සුන්ට කපිලා සේරටම ඇතිවන්නේ අසමජ්ජාතින්ගෙන් හිංසාවක් කාරි නෑ සිද්ධ වුණ දේ එහෙමයි අපේ එක අපිට රජෙක් මේ කොහොමද දැන් මේ අපේ සුදු බණ්ඩාගේ ගුණාගුණ එහෙම ඌ ආන්දුවේ වෙදගෙදෙට්ට පංගනාත්තු කළා හාමුදුරනේ සාහෙන්න දේ බැලලා හාමුදුරනේ ආ බඩ කපාගෙන පිහියට ඇතුළට උඹ බැලනොයි ඌ ඔහම බේරනකත් මට ලොකු දෙයක් හාමුදුරනේ දැන් මං හැන්දකොරේ ඉන්නේ ගුණාගුණ බලන්න යන්න කියලා. බොහොම හොඳයි. බොහොම හොඳයි. ගුඩ්ඩනෝ ඉදින්ද අපේ හාමුදුරනේ උන් දැක් ආපෝති. පපු කැවුත්තම මානලා නේ උනේ. වෙදිල්ලපත් වෙලා තියෙන්නේ. කවදා වුණ දේවල්ද මේව? කොයි දැන් ගිනි කඳයා? ඒක තමයි පුරස්නේ අපේ හාමුදුරනේ. කෝලහල යන අතරවාරේ වෙඩිබේත් මල්ලයි ගිනි කන්දෙයි දාලා තම පැනගත්තේ. ඉතින් කවුරු හරි මුන් මේක වසන් කරගත්තා මං හිතේ. මුන් කාටවත් ඒ ගැන අවුරක් නෑ නෝ. කොහෙද ඉතින්? සුදු බණ්ඩගෙන සංකාවත් උනානේ අපේ ආන්දුනේ. මේ වෛරේ මෙතනින් සංසිඳෙන්න ඕන. පස්සෙන් පහු නැවත නැවත මේකට විපත් වෙන්න පුළුවන්. එහෙමයි හාමුදුරනේ. කැලේට පන්නපු හරක් ටික ගස් බැඳලා මේ කරත්ත ටික හදලා උගේ පංගුව ලෑස්ති කරපල්ලා. උන්දලා එමත් නඩයක් අරගෙන එන්න බැරි නෑ. ඕලහල කරගන්න කාරි නෑ තමයි. කරත්තේ හදලා අරිනෝ. එතනින් ගනුදුනු හමාරයි. හැබැයි ඉතින් තුවක්කු බටේ තමයි පුරස්නේ. දෙකට බෙදලා විසි කරනවා යසයි. උකුන්ගේ එල්ලේ තවත් එකෙකුට පත්තු වෙන්න පුළුවන්.
මං හිතුවා විතරයි පස්සෙන් පහු වෙනකොට මේක නිවි හැනහිල ලගින්ට හැකි කියලා. සුදු බණ්ඩා හොඳට කාර්ය අපූර්වට කරගෙන යනවා. හැබැයි හැබැයි උන්ට මයි පාඩුව. ඒක නෙවෙයි සුදු බණ්ඩා මකොට සූජාලන් ගුණේ හාමුදුරනේ. තපිලා ඔක්කොම උන්ට උල්පන්නන් ඇල්ලුවා. දැන් බැලයාට තොපි මොකද කොලේ? ගහලා පැන්නුවා. ඔහොම ගියාම ගම්තුලානේ මිනිස්සු ඉතුරුයි ඒ බොල. මුන් සේරම එකයි අපේ හාමුදුරනේ. මං ගම රකින්නේ කොහොමයි? දැන් අලියෙකුට මං අහරන්න හැකි. මීයෙකුට ඒක හැකි. මිනිහෙකුට ඉතරයි බැරි. ඌ උඩින් පණි නැත්තම් මීගුලෙන් හරි රිංගයි. ගමැත්තෝ මේ අහනවා හොඳයි. වැඩි දුරක් නෑ මේ ගමන කෙටි. ඒකට කාර්ය මම් පෙන්නන්නම්. ලක්කෝ මා එක්කල වරෙල්ලා ඒ මග මම් පෙන්නන්න. මොකද බලා උඹේ වින්න අයිය මේක පණ නහගන්න ගෙවු මොකාවක වැටිලා උන්න ඉතින් දැන් මොකයි වෙලා තියෙන්නේ මේක වහ කාලා මං අවුසත් කොළවණක්ම කොටලා මිරිකුවා අනේ සේතරම් මගේ කෙල්ල මෙරලා දීපො මට ඉඳලා වැටන්නේ ඉතින් කෑමර නොකහ හිටපියව් අවුසතියක් දීලා මේක පණ කෙන්ද කොට දාගන්න කොහ මොනවද තියෙන්නේ ගණි ගණ ගණ මෙහාට ඕ ඕ ලුව පොඩක් උස්සප අනේ බීපො කෙල්ල කටහරහන් මේක බීපා උත්සාහන් කවුලුව ඔය ගියද මේකගේ බොක්කේ තියෙන වස විස හේදිලා යන්න ඔය ගියද ඇයි උඹලා මේ වැදුව අම්මට දුක් වෙන්නේ සුදු බණ්ඩේට විපත්තියක් වෙලා නෑ බොල අනිවාර්ය ජීවිතේ නහගන්න හදන්නේ මුද්‍රවනේ මගේ කෙල්ල සේතරං මොකද බල මේ ඇත්තිට මේකි පණ නහ ගන්න වහ කාලා අපේ හම්තුනේ මොනවා කො බලමු විසේ මත විතරයි ඉත මොකද බල කතා නෑ අපි හම්දුරනේ කතා නෑ සේදරන් ඉර ගලින් බුදියන හෝරාවට ඉහට විස ගහන්ට කලින් මේ ඇත්තිට එස කුඩිච්චියක් දාන්න ඕන එහෙමයි අපි හම්දුරනේ එතකොට සිහියයි ඕන්න දැනීමේ තරම ජීවත් වෙන්නේ කන්ටයි දරුවෝ වදන්ටයි කියලා හිතේ තියාගෙන ඉන්නේ සේදරම්. එහෙනම් බලව් මිනිස් ආත්මය හසුරුවා ගන්න ඕන. බණ ධර්මහල භාවනා ගුණ ධර්ම වඩවාගෙන මනුස්ස ආත්මය යහපත් කරගන්න ඕන. එහෙමයි අපි හඳුන්නේ. බෙලහීනකම ඉවසන්ට බැරිකම පණ නහගන්න. මීට වඩා පෞකාරකහක් නෑ බලව්. බලමු. පොඩ්ඩක් ඇල්ලුවා නම් ඔයාට මොකද යා මේ බය වෙලා මේ මම නෙවෙයි අපි මම බය වුණු තරම උඹ මේ ආවිලාවේ මහා කළුවරේම පුළුවත් වෙන්නේ වුණා බං
ලන්ද පුරාම සතා සරුපය ඔබන් තනි අලිය වුණත් විශ්වාස නෑ. මං කාටවත් අපරාධයක් කරලා නෑ නෝ. ඒක නම් හැබෑව. කොහොමද කියමු බලන්න දැන් ලෙඩාට? ලබන පොවෙට එත හැකි. තුවාල නම් වේලෙන පාටයි. මම ඒක කතා බහ කළා. ගෙනියු බත් මුළු ඔක්කොම කෑවනේ බං. හතර වරන් දෙයියන්ගේම පිහිටයි. සුදු බණ්ඩ මලය කෙලින් වෙනවා කියන්නේ අපි ඔක්කොටම යහපතක් වුණා කියන එක තමයි. හැබැයි ඉතින් මුදලාලියා නම් බැලුවේ සුදු බණ්ඩව දොක්ක කරන්නම තමයි. උඹ නොහිටින්ට ඒක සිද්ධ වෙනවා. බෝන්දගේ පණ කෙන්ද විතරක් නෙවෙයි. මගේ පණ කෙන්දත් දේරුවනේ. ඈබං? සයි මගේ. අවලමා උගේ වෙලාව වඳුර හිටියා. මංගුව කොක්කගෙන ගිහිල්ලා වක්කලටමයි පත බෑවේ මී ඇදෙන්න. කොහෙද? මේක ගොඩ වෙලා ආවනේ. සීවරන් දෙයියනේ. උඹ කරපුනස් පැත්තියක තරම. අනේ මන්දා. අවලමා අවලමමයි. ඔවුන් මොකට ජීවත් වෙන්නේ? ඔවුන් මී ඇදෙනව නේද? ඉන්නේ උන්ටයි සුගතිය බං. ගණින් කොහුලුවත් අපත්තු කරලා. හුලුවත්ත? මේ කොහෙන්ද? හේනට යන්න. හිතින්ට මං කාන්ට මොනවද දන්ට? මං කාලා ආවේ. මං එන ගමන් ගමගේ පැත්තෙන් ආවේ. සුදු බණ්ඩේ ගැන නෝ කියලා මං. රති කෙල්ල මුල්ලට වෙලා. ලැජ්ජාවේ. ඒකිට දැන් තේරිලා. හාමුදුරුවෝ දවාලේ ඇවිල්ලා හොඳට ඕම දෙහි කැපුවා. හොඳ වයින් කියලා. ආයේ එහෙම නෙවෙයි ඒකි වහකන්නේ. ඒක යසයි. අනේ මන්දා. උඹලට හේන පැත්තට යන්න ඕනේද? කුරුමානම වැරදුනා කියලා දඩයක්කාරයා දඩය මත ඇරියේ නෑ නෝයේ. මට බයකුත් හිතෙනවා බං. සයිම ආයෙත් එන්න බැරි නෑ. මට රාත්‍රියට හැපි වෙන්නෙම නෑ. උඹලා බය වෙන්න කාරි නෑ බං. සුදු බණ්ඩ කිව්වේ කරත්ති හදලා ගොන්නු බැඳලා බඩත් එක්ක පිටත් කරන්නේ කියලා. ඔවුන් ඊට පස්සේ ඕකම එක තියෙන ගනුදෙනු ඉවරයි. ආපහු ඉදින් ඔවුන්ට මේකේ ලගින්ට කරුණු කාරණා නෑ ඔවුන්. උඹ බය නැතුව ගිහලා හැපියා ගනි. ඵලයක්